गृहपति महाराष्ट्रपति ඊට පස්සේ
పాలించే మహానుభులు మహానుల ఉపమంతుల ఆచార్య ఉపాధి మహాచేయాలను ఇతరులు నిజగతి అవును మహా ये शासन ये सेवा यहाँ किसी के हैं कहीं से बनवाना आओ तो वहां क्या नाम हमें वहां से कराना है दादा ने जिन्हें ये वहां कार्य विधि देखे लगाने दो वर्ष के युवाओं ने यह बनाया जो उदाहरण है ना दावत का दावत का कार्य में दिया पूरा बाहर තම විගර කරපු ධර්මයේ තියෙනවා වර්තන් පෙන්නන්න දීක්ෂයේ මුක්ත ධර්ම කියලා කියනවා ඒකේ තේරුම විතරයි එයා ගුරුවරයාගේ මේක ඉඳ දුන්නු අවුරුදු තියෙනවා ඒකේ තේරුම වැඩිගෙන ඒ කියන අවුරුදු පහදී දිවිඇදෙන පුරුවෙයි එයා තනිය හොදකලා ඉන්නවා කෙනෙක් නෙමෙයි අනිත්‍යයද ධර්මයක් කියලා දෙන්න උගන්වන්න බුදු කෙනෙක් නෙමෙයි තමම ඉගෙන ගන්න විදේශක ධර්මයේ හොඳට ඉගෙන ගන්න අටුවා පරිසර ඒව අනිත්‍යයේ කියන දෙයින් සමුළු ත්‍රිවිධ මාර්ගය යන පැතුපුතිය එහෙම නැතුව සමන් හොඳ කරලාව අත්‍යවාදී කියන තරම දැරය තුන උත්සාහවත් වෙලා සතරේ ඒක වෙන විදර්ශනා විවේචන පැතුපුතිය දිනේ පාදසාරුකම ස්වාමී මහවර්ය ඒ හතරක කාන්තිතු විශේෂ මොන් විදර්ශනා දුරි පුරාණ බුදුජන මහන්සියගේ අරිහත් වේ දක්වාම ක්‍රම කරන කියලා ඉන්නත් ඒකමාරම විහාරේ විහාරේ දෙන්නා සුවා මම ටිකක් කැටේ භාවනා කරන යනවා මම ඉන්නේ යන්න කැමති කවුද මේ පාලිත ආමුදුර කියන්නේ 69 කැමති වුණා. පාලිත ආමුදුරෝගේ තව 69 කී හැටේ නම ඉහළින් එදා පිළවෙල පාලි කියලා ඉන්න ඈත පිටිතර සමරේ. ජීවන ඒ ගම්පති පුරුෂයෝ තහුවන ආදර මහන්සිය කොහෙද වරින්නේ? අපි වස්තවන්ත පහන්සියට බලන්න යනවා. මේ තුන් මාසයේ ඇතුළත ඉරියව් කීයකින් වාදයෙන් කරන්නද උපහසල කියලා. ස්වාමී අපි ඉඳගෙන හිටගෙන විදාගෙන ඇතුළත හතර ඉරියව්වක ඇතුළත කරමින් අප්‍රමාදී භාවනා ආරම්භ කරනවා. නමුත් මේ විදාගන්න ඉරියව්ව මාර්ගයට බොහොම හිතයි කියනවා. සතර පැවැත්මට හිතයි කියනවා දුක දෙනදෙන්න හිතයි කියනවා කෙලෙස් තරවල වැඩ ඇති වෙනකොට අතුරු කරන්නේ ඒකම
श्री युवक ने एक अपनी देह चुनो आपसी भवन विचार कर रही युवक गांधी ने गांधी की ओर तुम युवक के विघन किया गया कि यह ना काफी का करने को वास्तव जब प्रथम यार ने अनलेनी मार के ना मैं आये तो ये भावना करना इतनी में आलिश राम जो आपकी कुटी ऐसा कुछ है इंद्रजान का बुद्धवा कुटराय किए ने इंद्रजान का हिस्सा का सांपन है कुटराय ने मार के ले किसान दावसर क्या हो पोतर ऐही है वो रोक है जब हम ये तो खाली आप इंद्रजान वस्तु बताने का वक्त ये ऐसे के उनको सांपी को बनाने का एक बार
ஜீவிதே பாரத பக்தியில தூங்கா பகல் பகத்தரா கோயில் சப் குழு நெகிழ்ந்த விஜயத்தை புத்த சாசனையும் தொண்டு அதிர்ச்சி பற்றி கேளா
මෙන්න මේ ටික නොදන්නා කමයි කියන අවිද්‍යාව කියලා කියන්නේ. හරියට ශබ්දයක් ඇහෙනවා නම් හරියට ඇහෙන ශබ්දය කියන තැනක සියත ධර්මතාවයක එවන් ධර්මතාවයක නිසා ශබ්දයක් දැනගන්නවා කියන දැනුම තමයි ඇති උනේ කොහොමද කියන කාරණා. ඒ වගේම රාශියට ගන්ධයක් ජීවට රසක් කායට ස්පර්ශයක් සිතකින් සිතුවිල්ල කියන යම් යම් අරමුණක් තමයි දැනගන්නකොට මේ දැනගැනීමක් ඇති උනේ කොහොමද කියලා දන් නැත්තම් එයා මුළුකේ එයා කෙරෝලේ දෙයක් දැනගත්ත දැනගන්න අවශ්‍ය දෙයක් එයා මොන විද්‍යාවේ දෘෂ්ටව සමංගර නොදන්නා අවිද්‍යාවේ දෘෂ්ටයි. එයා මොන තරම් ඇත්ත කිව්ව ඇත්ත හැබැයි ඇත්ත වෙන්නේ නොදන්නා කමයි. යම් කිසි කෙනෙක් බාහිර දෙන කිසිම දෙයක් නොදන්නා වුණත් ඔන්න ඔය ටික දන්නවා නම් එයා තත්ත්වයෙන් යුක්ත දන්නවා දැනගත යුක්ත දැනගත්තා. අපිට යම ඒකාන්තකොට දැනගත යුතුයි නමුත් දන්නේ කියලා කොටු දැන නොගත යුතුයි නමුත් දන්නවා කියලා කොටු බුදුරජාණන් වහන්සේ බාල පඬිත කියන ධර්මතාවයක පෙන්නන්නේ කොහොමද? මොකද ඒකාන්ත කොටම තමයි දැනගත යුතුයි නමුත් ඒක දැනගන්න උත්සාහවත් වෙන්නේ දන්නේ එයා බාලයි. ඒකාන්ත කොට දැන නොගත යුතුයි දැන නොගත යුතුයි දන්නවා දැනගත යුතුයි දන්නවා ඒකාන්ත බාලයි. මේ කාරණා දෙකම අන්නේ දෙයක් කියන්නේ මොකක්ද? මේ කාරණා දැන නොගත යුතුයි දැන නොගත යුතුයි දැනගන්න ඇති උත්සාහවත් වෙන්නේ මෙන්න මේ කාරණාව ඒකාන්තයෙන් මානෙන්නේ මනුස්සයෙකුගේ ශ්‍රේෂ්ඨ චින්තනයක් ඇත්තේ දැනගත යුතුයි ඒක මම දන්නවා දැනගන්න උත්සාහවත් වෙනවා ඒක මානෙයි. යමෙක් බාලද පරිවිත කියන නිම තේරෙනවෙන්න දැනගත යුක්ත දැනගන්න දැන නොගත යුක්ත දැන නොගත යුතුයි කියලා දැනගන්න උත්සාහවත් වෙනවා නම් දන්නවා නම් ඒකමයි ප්‍රාර්ථනා. බුදුරජාණන් වහන්සේ හන්දිත කම පැනවේ නුවරති කම පැනවේ දන්න කම පැනවේ කොටනෙක අනුව දන්නා කම යම් කිසි කෙනෙක් බාහිර මොන තරම් දෙයක් දැනගත්තා විශ්වය යෝල් කියන දෙයක් දැනගත්තා තමන් සදාන්නට ඇයා ඉන්නේ ඉන්දියා යම්කිසි කෙනෙක් සමස්ත ධර්මවල යම් විශ්වම ධර්මව මොකද මේ දැනගන්න තමයි සම්පතන තමයි තමන් තමන් කියන දැනගන්නවා කියන කාරණාවට කියන තමන්ට දැනගන්න පුළුවන් කම කියන්නේ මොකක්ද? අපිට රූපයක් තේරෙන්නේ කොහොමද? කියන දැනගන්න පුළුවන් සදා නැත්තම් කියන්නේ. ඇයි කියලා අපි දැනගත යුත්තේ? දැනගත්තොත් වෙන ලාභය මොකක්ද? දැන නොගත්තොත් වෙන පාඩුව මොකක්ද කියන කෝචන ප්‍රශ්නයක්. හොඳයි අර්ථ හොඳයි ඇහැට දෙන්නදී හැදිර තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් මෙන්නදී දැනගන්නවා කියන මේක මෙන්නදී කියන එක දැක්කොත් වෙන ලාභේ නොදැක්කොත් වෙන පාඩුව මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන තියෙන්නේ අපි. එතකොට මේ අපි මේ දැනුම අපිට අවශ්‍යමයි කියන තැනකේ එතනින් සතර බුදුරජාණන් වහන්සේ මෙතනේ චතුරාර්ය සත්‍ය පාන මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාරය සත්‍ය සංඛාරය සත්‍ය නිරෝධාරය සත්‍ය
இதுலயே துக்கம் பேசுறதா ஜாதி ஜரா துக்கா வியாதி துக்கம்
要他们想保护一个ऐसी गलती में ऐसी आवाज से सामना करना दुख के ऐसी में जब लिए जाए तो जो आपके दुख का हजार दिन के बाद उसे तो खास वो दुख का तो नहीं बाहर के लिए ना लग सकता है सेप्पे ऐसी में जब लिए जाए तो है तो भी लाना वहाँ सेप्पे हजार दिन दुख की गलती में उसे खास वो बाहर और सेप्पे उसके अंदर ले आके ना दर्शन आके या सेप्पे दुख देगा सेप्पे लगा देंगे दुख के इवन फिर अंदर बाहर ही ले लिया ප්‍රාර්ථනා කරන්නේ මාව දුකෙන් බේරගන්න මාව සතර පත් කරන්න කියලා. එයා විවහල් චින්තනයක්. කිසි කෙනෙකුට බැඳිලා නැහැ. කිසි කෙනෙකුට බැඳගෙන ඉන්නවෙන්නේ නැහැ. මාව දුකට පත් වෙන දේවල් කරන් දෙපා මාව දුකට පත් වෙන දේවල් කියන් දෙපා කියලා බැඳගෙන ඉන්නවෙන්නේ නැහැ. මාව දැබට පත් කරන දේවල් දීපන් කියලා යදින්නවෙන්නේ නැහැ කරා. ඉබ්බඳු කෙනෙක් දුක මට දෙන්න දෙපා සැප මට දියන් කියලා කතා කරනවා නම් එයා ඉඳලා අනුසි ඉඳලා මොනවද දෙනවා සැප දුක් දෙක හිරා ගන්න සැප දුක් දෙක හිරා ගන්න මාත් කරන පත් වෙච්ච ජීවිතය ඉඳලා දෙන්නේ මොකද දුප්පත් සැප දුක් දෙක හිරා ගන්න තත්ත්වයට පත් වෙන්නේ මොකක් නිසාද තමන්ව නිදන්නට නිසා තමන්ව දන්නවා නම් ලෝක කිසිම කෙනෙකුට කිසිම දෙයකට ඒ මනස වහන්නේ නිවහල් නිවහල් චින්තනය කියන්නේ ඒක නිවහල් චින්තනය ගැන කතා කරන ලෝකේ නිවහල් චින්තනය කියන්නේ මොකක්ද කියලා බලන්න කිසිම කෙනෙකුට තමන්ව දුක් කරන්න බැයි නම් තමන්ව සතුට කරන්න බැයි නම් තමන්ව දන්නව තමන් දුක් වෙන්න කොහොමද තමන් සතුට වෙන්න කොහොමද එයා දුක්ඛාන විදිහට මනස අනුකූල දුක ඇති වෙන ආකාරය කියලා දන්නවා. සැප ඇති වෙන විදිහට හිත අනුකූල සැප වෙන ආකාරය තමයි දන්නවා. බාහිර සැප දුක දෙක හොයන්නේ කියලා. අනේ මොනවද කියනවා. පුත්තස ලෝක ධම්මේහි චිත්තයස්ස නතෝති අසෝකම් විනජං කේම මේ කරනවා. ලෝක ධර්මතාවයන්ගේ නිස්පර්ශ කරන ලද මනුෂ්‍ය යන්ති දෙකෙනුගේ කම්පා නුවේ නම් අනේක මොදල් පාපනවා අනේක කරන්න පුළුවන් කියලා එකම කියලා තමයි මොකද විමහල මනුෂ්‍යක් කියලා මෙතනදී සම්බන්ධී කිනත්තම් ඇත්ත ඇති හැටිය මේ ස්පර්ශ ආයතන හයි ඇත්ත ඇති දකින්ද කියලා කිව්වේ මොකද මේ ස්පර්ශ ආයතන හයේ ඇත්තන් කියන්නේ මුදක් කියන කාර්යය. එයා සැප දුක් දෙක හොයන්නේ බාහිරෙන් සැප දුක් දෙක යන ලැබෙන්නේ බාහිරෙන් එයා හැම වෙලාවෙම වහල් කරගන්නවා අනිත් අයට යටත් ඕගොල්ලෝ අනිත් අයට බොහෝ ප්‍රියමනාප විදිහට කතා කරන්නේ නැහැ දැන්ම කනකට කතා කරමු වචන එක කතා කරමු තාලය වචන දෙක තුන ඕගොල්ලන්ට ගන්න. එතකොට මොකද උන්ට ඒ හින්දා කෙනාට කෙනා වැටෙන වගේ මේ ඉන්නේ. කෙනාට කෙනා උපස්ථාන කරගෙන මේ ඉන්නේ. දමු රහතන් වහන්සේ කියලා කියන්නේ එද කිසිම කෙනෙක් දෙයක් දකින්න දෙපා මේ ලෝකෙ කිසිම කෙනෙකුට දුක් කරන උදේ සතුට කරන දෙවි දැනකට චින්තනය අරගෙන ගිය කිසිම දෙයක කෙනෙකුට වහල් නොවිච්ච චින්තනය කරන්න කරන තේරෙනවා එකම එක ක්‍රමයයි කියන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන හය කියලා අපි කියන්නේ එනේනවා කියන දේ එනේනවා නම් යම්කිසි වස්තුවක් තේරෙනවා කියන සිද්ධිය තේරෙන්නේ දැනගන්නේ මෙහෙම නේද කියලා දන්නවනම් එපමණකින්ම දුක ඇති කරන හේතු දෙකක් ගොඩාක් දේවල් ඔන්නේ තේරෙනවා කියන ධර්මතාවය නොදකින නොදකී මාත්‍රේ ප්‍රමාණවත් තමන් අනුගේ සැපුද්දක ඉගෙන ගන්න පස් වෙලා ජීවිතේ නතර වෙලා තියෙන එකට ඒක නතර වෙන්නේ
අපේ පොඩක් බලු කොහොමද මේ හෙල්දි කියලා. එතකොට අපි දුරුවම දුක ඇතුලේ හැදියට ජීවත් වෙනකොට දුක ඇතුලේ හැදියට ජීවත් දුක ඇතුලේ හැදියට ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? අද අපි ජීවත් වෙන සමය. අද අපි ජීවත් වෙන සමය කියන්නේ දෙහිණ දෙයකට ඇහෙන දෙයකට දැපපත් නැතු ජීවත් වෙනවා. ඒක ප්‍රතිපදය අපේ ජීවිතේ බාහිර දෙයකට බාහිර ජනකුණ වහල් වෙලා බාහිර වස්තුන්ගෙන් දැපුරු දෙක බලාගෙන බාහිර වස්තුන්ගෙන් හයාලන එක ලක්ෂය ඇදෙනවා. ඉමාරත් මොනක කැඩෙන සමයක උදේ දෙන්නේ දේ දකින දේ ගැන කියන අවුල. එතකොට අපේ දැනුම ඇති වෙච්ච හැටි දැනෙන්න ඇති වෙන හැටි දැනගන්නවා කියන විදිහම විචාරණ රාශිය දෙවි කරන්නේ. නාම රූපච්ච විචාරණ නාම රූප දෙක නිසා දැනගන්නවා කියලා යම් කිසි කෙනෙකුට මේ දැනගන්න හැටි දැනගත්ත ආකාරයේ දැනගන්න පුළුවන් වුණොත් එතුමනකින්ම සම්ප්‍රදායේ මිදෙනවා මේ ස්පර්ශය. කෙලෙසුන්ගේ මිදෙනවා මේ ස්පර්ශය. අපිට තේරෙන්නේ මනුෂ්‍යයන්ගේ රූප, සත්තුන්ගේ රූප, සංකේතී මුතුමැලේ කාදී වටිනා වස්තුන්ගේ රූප වෙනවා කියලා. නමුත් ධර්මයේ ග්‍රන්ථවලදී ඇක්ටිවිටියට හම්බෙන රූපය තුන ඇක්ටිවිටියට හම්බෙන රූපය තුන කිසිම දවසක වටිනා වටිනා රූප තිබුණේ නැහැ. මේ රූපයන්ට වටිනා වටිනා රූප තිබුණේ නැහැ. ඇහැට හම්බෙන රූප පැත්තේ සත්‍යයන්ගේ පුද්ගලික රූප බවදාව තිබෙන්නේ කියනවා. ඇහැ ඉදිරි පිට පහළ වෙන්නේ චිත්‍ර මාත්‍රය වර්ණ. එතකොට අපි ජීවිතේ කවදාම කවුරුත් දන්නේ ලෝකයේ ඇත්තටම හම්බවෙන්නේ මේකෙන් නැත්තම් කියලා. ලෝක තමයි ඇත්තටම පාලන භූමිය. ඊට පස්සේ ඒ රූපය ආරම්භය හිතෙන් තමයි රූපය විදිහේ එක හිතකට. ඒ රූපක හැදේ හඳුනන්නේ හිතේ. ඒ රූපේ හිතන්නේ තමයි රූපය නිසා ඇතිවිදට ආපු රූපය. රූපය ඒ රූපේ විදන හඳුනන ඒකට හිතුවම තමුණු හිතන්නේ මේ රූපයන් කාර්යයන් දෙකම එකට එකතු කළ තමම දැනගන්නවා. මොකද තේරුම් දෙන්නේ කියලා දෙනවා තමම දැනගන්නවා. හැබැයි එයා දන්නේ මේ රූපයක මම හිතුවහම රූපේ මම හිතපු ටිකයි දෙකම එකතු කරන එක දැනගත්තේ කියලා දන්නේ නැතුව මේ දැනගත්ත හිතේ තියෙන ගැටික ඔක්කොම රූපෙට අයිති කියලා හිතනවා. අපි කියමු එහෙම මේ තුමා සිංහල කියමු, මේ තුමා ඉංග්‍රීසි කියමු,
జనసంఖ్య ఇస్తున్నది మీ వస్తు అహో
ඔය රූපයේද අනේ මේක හරිම ලස්සනයි නේද කියලා කැමැත්ත ඇති වෙන විදිහට ඔක්කොම හිතුවා. ඒ රූපයයි තම කැමැත්ත ඇති වෙන විදිහට හිතුවු ගල්පියන් කියන දෙකම එකතු කරලා ඔක්කොම දැනගත්තා. ඒක කියනවා රාගය කියලා. මේ හිත ඇති උනේ කොහොමද කියලා දැන් දැක්කේ උනා වගේ මේ හිත ඇති වෙන්නේ හේතු වෙච්ච නාම රූප දෙකද මේ රූපෙද මේ කැමැත්ත කියන ගති ආයේ වෙන වෙන රූපයයි කියලා කියන්නේ ඕගොල්ලෝ දෙන්නේ රූපේ බලාගෙන කැමැත්ත ගතිය හිතේ ඇති කරගන්න. ඒ රූපයයි ඒ රූපය අතර කැමැත්තේ හිත ආපුවම කන්නේ විඥානයේ යන්නේ අර රූපයයි කැමැත්තේ හිත හැදුණු ගතිය දෙක එකලයි දැකගන්න විඥානේ මායාවක් නැහැ. එතකොට යාත්‍රාදී මම කැමතිනේ මේ රූපය වගේ. ඕගලන්ට වටිනා කියන වස්තු විනාශ වෙලා දුක එනවා නම් ඒපත්තු දුක එන විදිහ වටිනා වස්තු බාහිර වස්තුළු වටිනාකම ඕගලන් ජීවිතේ ඇතුළේ හොවනවා. ඔබ මෙතන කිසිම දෙයක් කියන්න බැහැ කියලා. සම්මත වැදගත්කම කිසිම ප්‍රශ්නයක් අම්මා තාත්ත අයියා තරණය මරණය දෙවියෝ තෝරලාද දුකේවද නැහැ. සමු ප්‍රේමනා වස්තු වෙනවා සුන විනාශන දුකේවද නැහැ. එහෙතු දුකේ ඉන්නේ ප්‍රියෝ හැදෙන දෙකද දේතුල ප්‍රියෝ මනාපෝ යන කියනවා. හැදෙන දෙකද රූපවලට ප්‍රියෝ මනාපෝ ගතිය හැදෙන කියන්නේ ඔක්කොම යාකාරයටයි කියලා දැක්කෝ. එදාට ඔබලා කියන්නේ අපි දුක උපදිනවා දුක විඳාගෙන විතරද කියන දුකම දුක විඳාගෙන ඉන්නේ කියලා. මම දෙවියන් කියන දේවල් දීන්නේ මේ කෙනෙදී අරද මම සැපින් තරම් කියනකොට කෙනෙදී අරද රාග පිටත් ඇති වෙන්නේ කොහොමද ලෝක පිටත් ඇති වෙන්නේ කොහොමද කියලා බෙදනවා. ඒ ලෝක පිට ඇති වෙච්ච ඇති වෙන ආකාරය දැක්කේ නැත්තම් ලෝක පිට ඇති වෙච්ච ජීසු වෙච්ච රාම රූප දෙක රතු කරනවා ලෝක පිට. අගයට උපමාවක් වුණොත් දරගැලි දෙකක් තියෙන දරගැලි දෙකක් එකට අතුලනකොට අතුලනකොට ඉන්න හඩගන්නවා. ෆෝර්මෙන් දෙක විතරද නෑ ෆෝර්මෙන් දෙක ඇක්චුලිම විතර විතර හටගන්න විදිහ මේ ෆෝර්මෙන් දෙක ඇතුළු මොකද ඒ විතර කවුරුද කියන්නේ. ෆෝර්මෙන් දෙක විතර ඕත්‍යන්ත ඇදෙන්නේ නිසා දින හටගත්තු හටගත්තු දින්න ඒ ඕත්‍යන්ත දෙකම අල්ලගත්තු ඒ ධර්මයන් දෙක ඕත්‍යන්ත දෙක යම්තරක් ඇද ඒක දින නිවෙන්නේ නැහැ. ඒ දින දෙක එකට අතුලවා තුන දින ගැලවුවොත් අවුරුදු දින ඒ දින වල ඉන්නේ දීගෙන උඩට දීගැති යම්තරකේද ඒතර විදති දින යම්තරකේද ඒ කියන්නේ ඒතර කාර්යකරන මොකද දීගැති තත් වෙනවා කියන්නේ දීගැති කියන්නේ දීද කියනවා දීද කියනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ දුකට හේතු තණ්හාවයි කියලා කියනවා. සාතු පරිසා සංඝනා සත්‍ය උපජිනන උපදේ ඒ සංඝන උපේ උපදේ කියලා යම් රෝගී සියලුම සාතු රූපයෙන් එසේ සංඝනා උපජිනන උපදේ දේශනා කරනවා. යම් රෝගී කියන්නේ තම මොහොතේ සංඝනා උපදේ සංඝනා පෞද්ගලික ඇහැ රෝගී කියන්නේ මොහොතේ රූපේ රූපේ කියන්නේ මොහොතේ සංඝනා උපදේ පෞද්ගලික
then with me, and she with your group that second of the world. ये रूप ऐसे सुबह ही मंत्रा ही सारा का ही महीनों अभियल आना ना वैसे ऐसे में से बीजे तो वो ही करते हैं रूप के जीवन मापने के वर्णा कमर बैठे हैं रूप ऐसे वर्णा कमर बैठे ना आपका आगे के चेना चेना ही रूप ऐसे ही करते हैं ये रूप ऐसे वर्णा कमर बैठे ना आपका आगे के हितर काम है इसे ऐसे भी ये रूप आप लोगों के लिए नाम है इस देश पर हिता सारा कुछ हिता उपेत कैमोचीरे हिता एक रूपये इसे हैप्पी में चल देखो ना इधर एक रूपये जब करना हो हैप्पी इधर ऐसे उधर ही चला देखते हैं सब हो रहे हैं हम रूप और चार बिना ना जब देखते हैं सब बीच बीच की नजाती है ओगना कर देने की आना रूपये की तरह आवाज़ आती है रूपये ऐसे की आवाज़ आती है बीच बीच की नजाती है जिसे ऐसे करते हैं बीच बीच के ओगला के कामना और यादार्थ ऐसा वास्तु दी वास्तु ऐसा ओगला का नाम दिए कामना दिए जिन्द दारा कह दिए कि किताब में यहाँ तक आते हैं जिन्द ये जिन्द दारा कह दिए कि मार लगा तो दारा कह दिए कि ऐसा जिन्द दिए ना जिन्द ऐसा दारा कह दिए कि अभी ये हूँ ऐसी दृष्टि से कर्मों आहार जैसे सत्र महादान वाणी सत्र मात्रे चित्त मात्रे चीरे के रहने का रूप के बाद उन सत्र दूसरों लोगों का रूप देखो यह आता है एक बार तो रूप ये आ गया यार हमें ये रूप ये जैसा पेश है ना हमें दूसरे जैसे वाणी निचर निचर वाले वहाँ भी होता है ये कितना ही करो ये रूप यार या ये जेत सितु हम दर तांगों दाते मारो ऐसे जिसे केहन रूप के रूप चीन हो केहन रूप है तो सुबह कैमरेट ऐसे जिसे जिसे समाप्त नहीं था आप लोगों को क्रमण रूप चीन इधर पर से खामाख में जाना करते ये देखा होगा उनका आने रूप ये कहकर से इधर हम लोग के लाइफ में देखा होगा उनका जाना करते होने का और आप तो देखते लोग सोचते दानकाय जिसे ऐसे लिए हुए था जीना आगे का दबा के जीना आगे का में जैसे सामना हम लोग का आप तो देखते जैसा नहीं पारिश्रम करने के लिए मंजूर पास पारिश्रम करने के लिए खेली मंजूर
ऐसी भगवान उठे दुख उपान दुखे ऐसी भगवान उठे तो दुखे नहीं होगा दुख के लिए नहीं होना चाहिएगा उन्होंने कहता ही नहीं
ඒ රූපේ ආරම්භ අනේ ආරම්භයක පිළිගෙන ගන්නවා කියන්නේ ඕකෝල හිතන ඒ රූපෙට පිළිගෙන ගන්නවා කියන්නේ ඕකෝල හිතනකොට ඒ රූපේ ඕකෝල හිතපොටි කරේ ඒක වෙනකොට කරලා මේ රූපත් අහන පිළිගෙන ගන්න එකක් කියන්නේ ඕකෝල දැකලා මේ රූපයයි මේ සාර්ථයයි නිසා දැනගෙන කැටි වුණා අනාත්ම වැලි ගැත්තේ මුදලේ සැටි බවට දෙන්නල දුක ලැබෙනවා කියන දිවිදේ හතුක දෙලේ දෙනයි මේ ඇලපොඩි ඉතින් මට දෙන්නේ මතක් කරන්න ඕනේ මේ දීර්ඝ සංසාරේ එන ගමනේදී අපි හැම දෙයක්ම බොහෝ දේ ගැන ගන්නවා බොහෝ දේ දැනගන්නේ ඒ දැනගන්න අවශ්‍ය දේ දැනගන්නේ ඒ හිඳය අපේ පස්සේ ගන්නවා මේ ලෝකය සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ කෙරේ මම ඉන්නවා තව සත්‍ය බුදුරේ ඉන්නවා වටිනා වස්තු ඉන්නවා කියලා මේ ආයතන දෙකේ මහ විශාල වටිනා ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් නිර්මාණය කරගත්තේ සංඛාරවලින් එකම හේතුවයි. ඒ සංඛාරවලින් ප්‍රති හේතුවේදී ලෝකේ නිර්මාණය කරන හේතුනේ ඒ සංඛාරව ඇතිවෙච්ච රූපයක් ආරම්භය සබ්දයක් ආරම්භය සංඛාරව තම තුළ ඇතිවෙච්ච මූලික ආකාර නොදැනීමයි මූලික ආකාරයේ නොදකීමයි ඒ සංසහවකේ රූපයේ ඒ වර්ගයට ලාභ වෙන්නේ. ධර්මයන් දෙකෙනා හටගත්ත ඉන්ද ඒ ධර්මයන් දෙක මල්ලගත්ත වගේ ඇහැ රූපය දෙකෙනා හටගත්ත චන්ද්‍රාගේ ආපහු ඇහැ රූපය මල්ලගත්තා. ඇති දෙකක මොකක්ද කියනකොට අනේ මේ මගේ දරුවා මට ඉන්න එකම දරුවා මෙහාව මහත්කල හදාගන්නවා තමයි හිතන්නේ. ඒ රූපයේ සමත් හිතක තමයි නිසා සමත් තුළ දරුපේ නිහත කියන එක සාධනේ කියන දැනගෙන්න කැටි වෙනවා. ඊට පස්සේ ඒ දැනගෙන්න ඒ හිත උපදිත හේතුච රූපේ වලට ඕගොල්ලෝ දෙන්නේ ඕගොල්ලෝ කැමති දරුවා ඒ රූපේ වලට. දැන් රූපයේ යම්තා කැමති දරු සම්මහව ඒ තරම් කැටි වෙන්නේ. දරුතන්න යම්තක් වෙනොද ඒ තරම් උගුල රූපයක් තියෙනවා. යම් දරුතක ඔය රූපේට දරුතන්නව අයි වෙන්නේ ඔය රූපය දැනගන්න ආකාරයේ ඇති උනේ මොකද කියන අවබෝධය මතයි. ඇත්තින් පිළිද ආවේ මෙන්න මෙබඳ රූපයක් නේද රූපේ ඇත්ත දකින්නත් තෝරන්නේ. ඔය රූපය ආරම්භය අපේ හිතම විදිමින් හඳුනමින් මේ විදිහට හිතමින් හැදිරෙනවා නේද කියලා දැනගත්තා තෝරේ. ඒ රූපයයි මේ සමංගල හිතේ හැදිරීමයි මේ නාමයයි රූපය දෙකම එකතු කරලායි ඒ රූපය ආරම්භය දරුවා දරුවා හොඳයි කියන දැනගෙන ඇති ඉන්නේ කියලා දැනගත්තෝ. මෙන්න මේ නාම රූප දෙක නිසයි දැනගැනීමක් ඇති උනේ කියන එක නොදන්නකොට එයාට තේරෙන්නේ මේ විදේ ගති මේ නාම රූප දෙකට අයිති කියලා. මෙන්න මෙහෙමයි සංසාරව නැත්තම් දරුවගේ රූපයක් මට හැදෙන්නේ කියන එක හැදිච්ච ක්‍රමයේම සතර පොළොක් විතක තණ්හාව නැතිවෙන වෙන ක්‍රමයක් නැහැ. සාකෝ පදේසා තණ්හා කර්ත නිරුද්ධනවන නිරුද්ධී කර්ත පයනවන පය. ඒ තණ්හාව උපදෙ නිරුද්ධ වෙන උපදෙ ප්‍රහාණය වෙන චක්කු ලෝකයේ කියන රූපන් සාත රූපන් එක්තේසා තණ්හා පහිය බලන පහිය කියලා නිරුද්ධ වන.
அம்மதாந்த துவாபுத்தா அறியாத்தோர் அன்றி முதுமையை கட்டின மாநிலத்து மாற்றமாய் பஞ்சுபாதன சங்கத்தை கேட்டி அங்கே பஞ்சுபாதன சங்கம் இருப்பார். சுகதேது தன்ன வைகி சமத்துல சந்தனாவது
මේ ධර්මය අවබෝධ කරගන්න හේතු සම්පත්තිය එක්කෙනෙක් දෙන්නේ මෙන්න YouTube ගන්න කියනවා බුදුදහම. බොහෝ අධිපත්‍යයේ කෙනෙක් කර්මාව නැතුව නේද සම්මුතියේ ප්‍රයෝජනය ගන්න පුළුවන් කෙනා බලන්න ඉස්සෙල්ලාම උත්තරවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ මනසේදී මෝඩකම ගේන මෝඩකම නැති කරන්න පුළුවන් දර්ශනය. ඒක නැතු මේ මෝඩකම තුන ඉඳගෙන තනවුරු කරන දර්ශනයක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම මෝඩ. කොච්චර මෝඩද? ඕකේ. මහා කළු ගලක් වතුරට දාලා යටපා යට යන දෙපා උඩපා වේවා කියලා බ්‍රාහ්මණ කුල කරත් ඒ කියන්නේ ඉතින් අපි ප්‍රාර්ථනා කරන උඩපා වේවා කියලා. ධර්මතාවය තමයි ඒ බර කළු ගල යට යන එක. අපි ඒක තරහට කියන්නේ නෙවෙයි. ඌදී නමුත් දැන් බලන්න හොඳද ඌදී ඌ විදිහට බලන් නැතුව ප්‍රාර්ථනා කරන් නැතුව රෝහල විදිහට ප්‍රාර්ථනා කළා යට යන කල උඩපාවේවා කියලා ප්‍රාර්ථනා කළාම මේකේ මොකද කියලා ඉදේ ඇවිල්ලා නැද්ද කියලා කැමති දේ හොලදින්නේ දුක. මම කැමති ගල උඩපාවේවා දකින්න නම් ගල යට ගියා. මට දුකාවි වැරදි ප්‍රාර්ථනා වුණාද ගල යට ගියද? ඔබලෝ දන්නවද නොමරින්ද කැමති ලෙඩ හැදෙන්න කැමති මහල් නොවීන්ද කැමති කෙනයි යට යන ගල උඩ පානවා කැමති කෙනයි අතර වෙනසක් නැහැ කියලා දන්නවද? යම් කිසි කෙනෙක් යට යන ගල උඩ පානවා කියලා ප්‍රාර්ථනා කරන දුක්ඛිත මනසක් දිවන රූපේ රුධිරාවා කියලා දුක්ඛිත මනසක් ලෙඩ රෝගය ලෙඩ රෝගීවා කියලා දුක්ඛන මනස දැනන රෝගය දුක්ඛ දේවා කියලා ප්‍රාර්ථනා කරලා හිතව දුක්ඛන මනස අතර ඇයි ඒ වගේ මට්ටමක වෙනසක් ඇතිකමක් තියෙන නම් අපි කොච්චර මෝඩද හිතාගෙන ඉන්නවද? මෙච්චර මෝඩ නම් ඔය මෝඩ මනසට කිසිම වෙහෙසක් නැතුව තේරෙනව නම් ඒ දර්ශනයක් මෝඩ නැති. අපි ඔච්චර මෝඩ නම් ඔය මෝඩ මනසට කියපු පමණක හොඳට හිතට තේරෙනව නම් තේරුම් ඒ කියන දර්ශනයක් නමුත් යම් දර්ශනයක් තියෙනවා අපේ මෝඩ මනසට වැටෙන්නේ නැහැ. ඉතෝට හිතා ගන්න ඊට පස්සේ ප්‍රයෝග කළා තමයි ඒක ග්‍රහණය කරන්න හිත ඔබා ගන්න ඕනේ. ඔබ ඒක ග්‍රහණය වෙනකොට මෝඩකම නැහැ. හොඳට දකින්න මෝඩකම මෙච්චර මේ මට්ටමට මෝඩයි අපි ඒ මට්ටමට මෝඩ අපිට කිසිදු අපහසුකමින් නොතේ අපහසුවක් නැතුව තේරෙන යමක් තියෙනවා. ඒක කොතරම් හරියද ප්‍රශ්නය. මොකද අපි මෙච්චර මෝඩ නම් ඒ සංකේත අපිට ඒ මෝඩ මට්ටම පොදුවේ තේරෙනවා නම් ඒ සංකේත මෝඩ මට්ටමේ තේරෙන ධර්මයක් මෝඩ. යම් වෙලාවකදී අන්තරමේ නියම ස්වභාවය තමයි මෝඩ මේ මට්ටම තේරෙන්නේ නැහැ කිව්වට ඉතාලනවා. අනුභව ඥානය විතරයි ඉන්න පොළේ මහ මොකද්ද කරන්නේ? හොඳේ ජීවිතනයිම යන් තේරෙනවා. එහෙම නැත්නම් මොකද අනුභවෙන්නේ? හා පුතේ කරනවා. අපි නිකමට කිව්වොත් මම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉන්දියාවෝ කියන්නේ ලෝකේ ලෝකේ කියන්නේ දුක. ඔබලු මේ ජීවිතේම සියලු දුකෙන් මිදුණ කිව්වොත්
ජීවිතේම හැබැයි ඉඳගෙන හිතේ විඩාගෙන ඉඳලා හතර ඉරියව්ව එක ඉරියව්වක දැතුම නොකොට ජීවත් වෙනවා නම් අනේ අනේ නෑ කියන්නේ මම කිව්වොත් අපේ හඳුන මොකක්ද කියන්නේ තේරෙන්නේ හිතේම බුදුදහමේ තේරෙනවද ඕගොල්ලෝ තියෙන ලෝකෙට මොන කිරිද කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ බාහම ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ ලෝකෙට මොන දැක්කේ කාර්යක පුළුවන් ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙන් තොර ජීවත් වීමෙන් හිතන්න පුළුවන් ඇහැකට දිවදාසේ ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හයි එකක්වත් පටහැන්න නොකර ජීවිතේ පුළුවන්කම තියෙනවා ඒක තමයි මේ සාර්ථකයේ කරුණ නැහැ හැබැයි මේ කියන කමේ තේරුම් ගන්න පුළුවන් නම් ගැඹුරක් ඕරක් කියන එක සම්මිය කියන මතක් කරේ මේක හද පෙරලක් කියන වචන හෝමාරුවකින් දකින්න පුළුවන් දවසක ජීවිතයේ තුලින් අපිටෝ ඉතින් ඕනම දෙයකට මම මේ හේතල අන්‍යව කරගෙන යන බුදුදහම කියන්නේ මෙන්න මෙවැනි ගැඹුරු සුජතාවයක් කියන තරකට යන අර්ථයක් විතර පුද්ගල මහදී තුලම ඉඳගෙන කරන වචන හරියට දෙන්නේ එහෙම කියන්නේ හේතුව අද වර්තමානයේ මේ සාසනයේ ඉඳලා ගත්තාම මටම ලැජ්ජයි බෞද්ධයෝ මෙච්චර මෝඩද කියලා. බෞද්ධ කියන දෙක හරියට කිවිසක් දෙනවා. වචන ටිකක් අරගෙන වචන ආනන්දයක් තුල බැඳී ගන්නවා. ඒකේ තමන් කතා කරන වචනේ තේරුමවත් දන්නේ නැහැ. ඒක අහගෙන කෙනාටවත් තේරෙන්නේ නැද්ද? මේ හුදු වචන කතහන මිසක මේක තව පදකරණයක් ජීවිතයක ජීවිතයේ පිළිබඳ යථාර්ථවාදී එමිලිවක් මේකව නැහැ කියන එක බලන්න කෙනෙකුට විතරක් නෙවෙයි. අපි ඉතින් අදහස් කරේ ගන්න. පුර අදටම ගොඩාක් වේදනා තියෙනවා ඔය අහල තියෙනවා සම්පූර්ණ පෙරදහම විකෘති කරන වැරදියට හැබැයි කරන්නේ නැහැ. මම බණ අහන කට්ටිය ගන්න පොත පෙන්නලා පොත දෙන්නවා. ඒ කියන්නේ අපි කියමු ත්‍රිපිටකය ගන්න. ඉතින්ලා බලන්න දැන් ඕගොල්ලෝ මූලික හරියව බුද්ධත්ව දන්නේ කියන කවුරුත් දන්නේ නැහැ. බණ අහන්න ලැබෙන්නේ නැහැ. ඔගොල්ලෝ ඇත්තටම කැමති ත්‍රිපිටකය. ඉතින්ලා පොතල්ලා මේ බලන්න ප්‍රවෘත්තියේ මංජකම්නිකාය කියනවා. මහා සතිපට්ඨාන සූත්‍රය බලන්න නැද්ද කියලා කියන්නේ. තේරුණා? මේ බලන්න සතිපට්ඨාන සූත්‍රය ඒකායම වයන් දෙකේ මන්තු මහණෙනි එකම මගයි. බලන්න මේකම ඉන්නේ එකම මගයි කියලා පොත දෙන්නවා ඉතල පොත දෙන්නවා. පොත දාලා පොත දෙන්නවා. හරිද? තේරුණා? ඒකායම වයන් දෙකේ මන්තු බලන්න හොඳට කියනකොට උදේ එකම මන්තු. මෙන්න මේ විදිහට බලන්නකො තමයි අදහස්. පොත දෙන්න තමයි විද්‍යා විශ්වයේ කියනවා ඉතින් බණ අහන්න කීයද හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් ලියුනේ කියලා. ඉතින් මේ දෙත බයිබල් වලින් දෙකේ වර්ගෝචි ඔය ස්වම්ම තුබහන්ති දෙන්න ඔයා දහතම කියලා මොකද මොකද කරන්නේ කියලා කතා කරලා කියනවා මේ ත්‍රිපිටකද කවුරු මාර්ථයි ඉබාවට කර පුළුවන් මේ ඕක උදේනවා ඒක ලෞකිකව මම කියන්නේ. ඒ නිසා බෞද්ධයේ හැටියට අපිට වගකීමක් තියෙනවා. මේක අතීතයේ හිටපු ස්වාමීන් වහන්සේලා ගිහි පිරිවතුන් මේ පෙළදහම විකෘති කරලා විනාශ කරන විදිහට එක එක දේශනා කරලා තිබුණනම් අදාළ ධර්මයක් කියන එක තේරුම් නිවන් දකින එක දැක්කෙන් ලැබෙනවා. හොඳ නරක දෙක තේරුම් ගන්න පෙළදහම තේරුම් අපේ වගකීමක් නෙමෙයිද මෙච්චර කාලේ බෞද්ධ අහංකාරයෙන් දිනාව මේ දෙවල් බුද්ධපාතනේ එහෙත් ඉතිං ආරක්ෂා කරලා ඉති පරිපූර්ණ ධාරණ කරන එක වගනවා කියන එක දීපුතු වෙන්නේ පොදින් වගේ විශ්වාස කරනවා. ඊළඟට අද ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ත්‍රිපිටකයේ අලුත් අදහසක් දෙන එක මහා ලොකු දෙයක් ඇයි
නමුත් තේරුම් ගන්නට ඕනේ සම්මා සම්බුද්ධයන් වහන්සේ නමක් දේශනා කළ හරියන්තියට විමුක්ති නැත්තම් අමුතුවෙන් අදහන් දක්වන්න හදනවා කියන එක බය පිටිකට දකින්න ඕනේ. කාලසන්නිකව කෙනෙක් දකින්න ඕනේ, දුච්චකම කෙනෙක් දකින්න ඕනේ. මොකද ඒක මහා පෞසලයක් පිටිකට දකින්න එපා. බුදුරජාණන් වහන්සේ දෙන්නුත්තේ හැම දෙයක්ම පෙන්නලා තියෙනවා. කාටවත් අමුතුවෙන් පෙන්නන්න දෙයක් විමුක්තම නැහැ මේ දෙලතරේ. හොඳට එක දෙයක් මතක තබාගන්න. කොතන සාහනි ගෞතම වහන්සේ නම, කොතන සාහනි ගිහි පින්වතේ කාරි, තනියම ගැලේකට ගිහිල්ලා භාවනා කළ ධනක අවබෝධ වුණා, බල් ගුහාවක ඉඳලා භාවනා කළ අවබෝධ වුණා, විශ්වයේ ඉඳලා පහළ වුණා කියලා කියනවා නම් එයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි. එයාට පෙන්නන්න පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුද්ධයන් වහන්සේ නම දේශනා කරන නියම ධර්මයක අර්ථය අපි බුද්ධ ශ්‍රාවකයන් අපි පිළිගන්න ඕනේ. ත්‍රිපිටකයේ උගන්වලා ඉගෙනගෙන උගන්වන තැන විතරද? ත්‍රිපිටකයේ හොඳට හදාගන්නවා හදාගන්නවා ඉගෙනගත්ත ඉගෙනගෙන උගන්වන තැනකින් විතරද? පහළ වෙච්ච තැනක් තියෙනවද? ඒක බුදුදහම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන ගමන් ඕගොල්ලෝ කොහොමද කියන්නේ? මොකද අපි දන්නවා තනියම ධර්මය අවබෝධ වෙන්නේ සම්මා සම්බුද්ධයන් වහන්සේ කරපටයි, සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ කරපටයි දෙකයි. එහෙනම් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ කියන ස්වාමි මහන්සේ උපදවල කෙරෙන්තම් පංචේක බුද්ධ වෙන්නේ පබ්බේ බුදුරජාණන් වහන්සේ කරපටයි. සම්මා සම්බුද්ධ එක බුදුරජාණන් වහන්සේලා දෙනකොට පාපයක් දෙනකොට ඒක පාපයක් නෑ. ඒ නිසා එහෙම යම් දෙයක් දෙන්නේ කැලේට ගිහිල්ලා භවනා කරලා හිත වඩපු හැටි රහත් වෙනවා නම් නිවන් දකින්න නම් එදා ආලාර කාලම උදේට රාමුර්ථව ගියාම තමයි ඉස්සල්ලාම රහත් වෙන්නේ. ඒ අයට තුන් සමාධි තිබුණානේ. නමුත් මේ පරසායතන හයේ ඇත්ත කොච්චර ගැඹුරුද කියනවා නම් සාමාන්‍ය ලෝකෙට කියන්නේ නැහැ. ඔබ කැලේක ගිහලා භාවනා කරලා හිතවලට ප්‍රේම ගන්න පුළුවන් නම් ඒ ඇත්ත තියෙන සම්මාන ලෝකෙට. හුද්දක මතක තබාගන්න කවුරු හරි කෙනෙක් ඔතනක ඉන්න සම්බන්ධ කරගන්න අවබෝධන අවබෝධ කරගත්තා කියලා කියනවා. ඒ වචන හොඳටම ප්‍රමාණවත් මේක මම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ දේශනා කරන කෙනෙක් නෙවෙයි. මෙයා පිළිතුරු ත්‍රිපිටක ධර්මයේ අර්ථය දෙන කෙනෙක් නෙවෙයි. එයා තනිය උගා ගන්නවා. එහෙම ගියා කියන්නේ තනිය උගා ගන්නවා. ඒ දෙක තේරුම් ගන්නද මුතුම දාසය වෙනවා. ඕගොල්ලන්ගේ පිළිතුරු තමයි ඔබලගේ වගකීමක් නිර්මල විරද්දු මේ සාසනේ ඉදිරියට යන්නේ නිර්මල පවත්වන දෙන්නේ. ඊට වචන අපි කියමු දැන් එක එක දේශනා කරලා දෙනවා. සර්වකේතේ කියන නිච්ච අනිච්ච කියලා කියනවලු, නිච්ච කියලා කියන්නේ අනිච්ච කියලා කියනවලු, ඉච්ච කියලා කියනවලු. යම් කිසි කෙනෙක් වචනය කතා කරනකොට හොඳට මතක තබාගන්න ඉස්සෙල්ලාම ඔය වචනේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යද අයි වචනය කියලා ගන්න අවශ්‍ය කරගන්න. එතකොට අපි කියමු බුදුරජාණන් වහන්සේ කොතනකවත් නැයි කියලා පරවලා නැහැ. නැයි චාන්චේ කියලා පාවලා නැහැ. යම් විචාරවලදී තමයි මුලින්ම කියලා පැහැදිලි කරලා තියෙනවා. සිතනදී කැමතිනදී ගොඩකින් දුකයි කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය පැහැදිලි කරනවා. ඒ අනිත්‍ය කියන වචනය අයිති චතුරාර්ය මොන හත්ද කියලා දන්නවද? දුක්ඛ සත්‍යය. ඒක සම්පූර්ණ සත්‍යෙට පහදා දෙන්න ඕන වචනයක් නෙමෙයි. අනිත්‍ය
අනිත්‍ය දුක්ඛ අනමකත් අනිත්‍ය රූපය අනිත්‍ය රූපය දුක්ඛ රූපය අනාත්මයි වේදනාව අනිත්‍ය වේදනාව දුක්ඛ වේදනාව අනාත්මයි පංචාව සංඛාර විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්මයි එක්කද විතර අයි මොකද දුක්ඛ නාත්මයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන කියන ඒ තුනේ මොකද දුක්ඛ පිළිබඳ ධර්මයි යතනීචන් තන් දුක්ඛම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි අනිත්‍ය වෙන බවම දුක පැනවා විතරද කැමැත්ත ඇතිවත් නැහැ ඔබතුමල්ල මේ රූපේ කැමති වුණත් නැත මේ රූපේ විපස්සනා වෙන්නේ බවම දුක අත්පය වළංගුරේ බවට පත් වෙන එක එයා රූපේ කැමති වේවා අකමැති වේවා කන්දක් වගේ රූපේ වලින් පුළුවන්ද ගමනක් යන්න කියන්න පුළුවන්ද මේ රූපෙ දිරනකොට අනිත්‍ය වෙන ධර්මතාවයෙන් දුකා යම අනිත්‍යන දුකව අන්ත කෙරෙනවා ඒක මම හෝ මගියෝ මගේ ආත්මයට ගන්න සුදුසුද නොවේ තමයි අන්න කැමති වෙන සුදුසු කියලා කියන්නේ එතනයි මම මගේ මගේ ආත්මයට ගන්නවා කියන එක තමයි මොකද තණ්හාව නැත්නම් ඡන්දය නේතමෝනේ සෝමස්සේ දොන්තර මහනි යම අනිත්‍ය නම් දුකන මේක මම හෝ මගේ මගේ ආත්මයට ගන්න සුදුසු නැහැ නේතමෝනේ සෝමස්සේ අත්තන්ති කියන දැනුමයි මම කියලා ගන්න සුදුසු නැහැ කියන වචනේ මම වශයෙන් දෙන්න ඉච්ඡ කතාව මොකද අයිති බලන්නේ ඊගොල්ලෝ ඉච්ඡ කියලා යමක් තියෙනවා ඉච්ඡාව කියලා කියනවා කැමති ඉච්ඡාව ඡන්දේ තණ්හාව ආදාව ප්‍රේමේ තණ්හා වත්තන දේවදී නංගුනි හේතු සමුදේ තමයි හොඳට මතක තබා ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ දුක්ඛ තත්ත්වයේ තණ්හාව ඡන්දේ වාගේ ප්‍රේමේ කියන එකයි මොකද සමුදේ තමයි දුක්ඛ තත්ත්වයේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුව බලන තමන් තියෙනවා බලදකමයි මොකද මාර්ගය රූපය එකයි මාර්ගය කරන හැමදේ දුක පිළිගෙන දකින්න දුක පිළිගෙන දකින්නකොට තණ්හාව ඒකේ ජීවිත විතරක මේක අද ගැටලුවක් ගන්න පුළුවන් එකක් නෙමෙයි ආපහු මතක් කරගන්න මොකද කැමති විදිහට නොලදේම දුකයි කියලා නෑ ඉච්ඡාය එතන තවදී ධර්ම කාරණේ බලන්න ධර්මතා දෙකක් මේක දෙකට කරන්නේ කැමති දිවිසෙත් නොකවතිම දුකක් නම් කැමති කැමති කියන එක වෙන එකක් නොකවතිම කියන එක දෙකක් ඒක තනි වචනකින් මේ ඔක්කොම හඳුන්වන්න බැහැ නොකවතිම තමයි අනිත්‍ය කියලා කියන්නේ එතකොට කැමැත්ත කියන එක හඳුන්වන්නේ ඒ සම්මයේ ස්වභාවික හේතු අර්ථය කියන දෙයක්. මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා කියන එකෙන් තමයි කැමැත්ත හඳුන්වන්නේ. රූපය මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා කියන්නේ අන්න කැමැත්ත ගන්නවා කියන එක. එහෙම නැත්නම් ඔබට ඉච්ඡ කියලා ගන්න සම්බන්ධ නැහැ. ඊට පස්සේ අවශ්‍යම මොකක්ද? ආනාපාන සතියට පෙන්වනවලු මොකද්ද අස්කරණ මස්කරණ අස්පස්කරණ වගේ දීර්ඝ කොට අස්පස්කරණ ලොකු කොට අස්පස්කරණ කියන තියෙනවා නමුත් හැම වචනයක් වචනයක් බාහිර සම්මා දිට්ඨිය ඔයාලට කඩකඩා බලන්නේ සම්මා දිට්ඨිය ගැන නොදන්න නිසා මේ සාධනේ සම්මා දිට්ඨිය වචන ඉදිරියට තියෙන්නේ ඒ විද්‍යාති කරගන්න වචන නැද්ද? සමාධි ඇති කරගන්න වචන නැද්ද? නිමුක්ති ඇති කරගන්න වචන නැද්ද? නිවන් දකින්න ඇති කරගන්න වචන නැද්ද? හැම වචනයක් ගන්න සම්මාදිට්ඨිය හොයන්නේ සම්මාදිට්ඨියේදී දකින්න විතරද වචන කියන්නේ? පද වචන නැද්ද සීලේ හඳුන්වන්නේ සමාධි ඇති කරගන්න? අස්සත් කප්පවත් කියලා කියන්නේ චිත්ත සමාධිය ඇති කරගන්න සමාධියේ පිහිට අවධින පදයෙන් කියන මාර්ග සත්‍යයයි ඒකද සම්මා සමාධිය ඇති කරගන්න
உபகாரங்கள் வாயா சத்தமாதிக்கு அது பத்த ஆகிரங்கமாக வாயா சத்தமாதிக்கு அங்கத்துடன் அந்தர்கத பௌத்தி மகந்தோமாக்கோமா
దృష్టి అది నియమ ఉత్సాహం
अवकाश देवा